හලාවත ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීමට සිදුකරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජයේ තීන්දු කිරීමත් සමග එහි සිදුකරනු ලබන පරිවර්තනයක් සිදු කිරීමෙන් පසුව ජනතා සුවසේවා සත්කාරයට එක් කිරීම ඊයේ දින සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වයෙන්. අපි කියන්න ඕනි මේ COVID-19 රෝගය ලෝකයේ අනික් රටවල්වල ශාල වශයෙන් ඉහළට පැතිරෙද්දී මේක මේ වට්ටමින් නවත්තගෙන යන්න කාරණා කීපයක් හේතු. එකක් තමයි ජනාධිපතිතුමා පළවෙනි රෝගියා පෙබරවාරේ 25 වෙනිදා ලංකාවේදී චීන ජාතික රෝගියෙක් ලැබිච්ච දවසේ ඉඳලා මේ සම්බන්ධයෙන් එතුමා දීපු නායකත්වය සහ උපදෙස්. 25 රෝගියා හම්බ වෙනකොට 26 වෙනිදා කාර්යසාධක බලකාය හැදුවා. ඒ වගේම මාර්තු 11 පළවෙනි ශ්‍රී ලාංකික රෝගියා හම්බ වුණාට පස්සේ ඒ සඳහා ජනාධිපතිතුමා තීන්දු කළා මේ කටයුතු කරන්න හමුදාවටත් ලොකු කාර්යභාරයක් පවර. ඒක රටක් විදිහට ලැබපු අපි ලොකු ජයග්‍රහණයක්. අපි ගාව කලින් නිරෝධායන කඳුරු තිබුණේ නැහැ. ඉව නැති ඒවා හදලා ජනාධිපතිතුමාගේ උපදෙස් පිට එහෙම නිරෝධායනය කරපු නිසා තමයි මේ රටේ මේ රෝගිය පැතිර යාම අපිට නවත්ත ගන්න පුළුවන්කම ලැබුණේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රෝගියෙකුට රෝග ලක්ෂණ පහළ වෙන්නේ දවස් 14ක් ඇතුළත. තව දවස් 14කුත් අපි මේ විදියට අල්ලගෙන ගියොත් කොහොම වුණත් මේ රටේ මතුවෙන්න ඕනි රෝගියෝ ටික මතුවෙනවා. ඒ අය අද ඇවිදින්න බෑ, ඒ අයට මුකුත් කරන්න බෑ, සම්බන්ධතා නැහැ. ඒ නිසා ඒ මතුවෙන රෝගීන් ටික ගෙනල්ලා මෙන්න මේ වගේ රෝහල්වල ප්‍රතිකාර කළා සනීප කරගත්තම මේ රටින් මේ රෝගිය දුරන් කරන්න අපිට පුළුවන්. නොහැක්කක් නොමැති කියන තේමා පාටයටදී තමයි ත්‍රිවිධ හමුදා වැඩ කරන්නේ. රටේ ආරක්ෂකයා, ජනතාවගේ ආරක්ෂකයා අපි ජනතාව වෙනුවෙන් කළ හැකි ඕනම දෙයක් ඕනම අවස්ථාවක කිරීමට සැදී පැහැදී ඉන්න කණ්ඩායමක් වශයෙන් විශේෂයෙන්ම අපි දැක්කා පුත්තලම් දිස්ත්‍රික්කයේ කොළඹින් උතුරු ප්‍රදේශයේදී විශාල වශයෙන් මෙවැනි අවශ්‍යතාවයක් තිබුණා. ඒකයි අධිකරු ජනාධිපතිතුමා මේ වගේ දේවල් කරන්න හේතුනේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා යුද හමුදාවේ දායකත්වයක් ලබා දී ඉතාමත් කෙටි කාලයෙන් මේ ඉරණවිල මෙවැනි ඉතාමත් වටිනා ජනතාවට සේවයක් විය හැකි රෝහලක් ඉදිකිරීමට හැකියාව ලැබීම සම්බන්ධව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.